دا کا سلنکا شاری کا دیل مارا بیرتن ہا شاہی رحمت اللہ تموزین دیل مارا بیرتن کثیر موجود کیمیکل ری ہا سیئے جودتها سیئے و کلها صبغات و رديئة طبعا ایوہ اسان دیل مارا بیرتن حتی نمائی ہا رالا توری تلا لون سا ہدا مو ساہی لون ہدا سبقا لون بدون تبا کترا لون شاہی سرا ہدا موزین شاہی ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අපි අද බලන්න යන්නේ අපි බොන විස ගැන මොකද විස අපි හැමදාම ලිප්ටන් ටී එකක් බොනවා දැන් ඉස්සර වීඩියෝ එක ඔයාලා දකින්න ඇති අයේ නෝන මහත්තුරු මොකද්ද කියන්නේ කියලා අර අපි දන්නා අය දැන් නැති ආයෙත් මම ඒක පැහැදිලි කරන්නම් අපි හැමදාම ලිප්ටන් කියන ටී එකක් පාවිච්චි කරනවා ඒ ටී ගැන තමයි මෙන්න බලන්න යන්නේ පළවෙනිම ලංකාවේ ටී සිලොන් ටී මුළු ලෝකෙම සිටින සියලු දෙනාම තේට කැමති තේ බොනවා හැමදාම උදේම නැගිට ගමන්ම අපේ දවස අපි ආරම්භ කරන්නේ තේ කෝපයත් එක්ක තමයි අපේ ලංකාවේ නිෂ්පාදනය කරන තේ වර්ගයේ බොහෝ දුරට මුළු ලෝකෙින්ම යනවා ඒකේ පළවෙනි ක්වොලිටි එක තමයි එයාලා කියන්නේ බ්‍රිතාන්‍යා සහ රුසියාවලට යවනවා කියලා දෙවැනි ක්වොලිටි එක මැද පෙරදිග මෙන්න මේ සවුදි අරේබියා කටාර් ඕමන් ඩුබයි බහරයින් කුවෙයිට් මෙන්න මේ වාගේ රටවල් වලට යවනවා නමුත් මෙන්න මේ වාගේ තේ වල තියෙන රස ඔයාලා දන්නව ඇති නිවස වැඩ කරන ආයට බොහෝ දුරට දන්නවා මෙන්න මේ වාගේ තේ පාවිච්චි කරන අරාබික ඒවල් වල නමුත් අපේ පාවිච්චියට අපි ගන්නෙ මෙන්න මේ වාගේ තේ එකක් තමයි එයාලා කියනවා අරාබි රටවල් වලට එවන්නේ නම්බර් ක්වොලිටි කියලා එතකොට අපිට ලබා දෙන්නේ මේ why 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 I can't understand what happened why why මේ තීන්ත පැකට් එක හරිද එතකොට එයාම කියනවා දැන් ඉස්සරහට වීඩියෝ එක ඔයාලට දැනගන්න පුළුවන් අරාබි භාෂාවෙන් එයා කියන එක සම්පූර්ණම එතකොට එයා කියනවා මෙන්න මේ ලංකාවේ නිෂ්පාදනය කරන තුන්වෙනි ක්වොලිටි එක අපි ඉක්මනට වතුරට දාලා ගත්ත ගමන්ම පාට එනවා කියන්නේ ඒක ඔරිජිනල් තේ නෙමෙයි ඒක කහට මේ සාමාන්‍යයෙන් පාට කලවම් කරලා තියෙන්නේ කහට එන්න වෙනම පාටක් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒක ඇත්ත තේ නම් තපේ භාගයක් හරි වැය තුන් කාලක් හරි ඒක තම්බන්න ඕනේ කියලා. මෙන්න මේ වීඩියෝ කේල් ටික චුට්ටක් බලන්න ඉතුරු කතා කරමු. ඔබලා ලේකම්. ශාහිරකම වාහෙත් නැහැ නුදින රුසියාව බ්‍රිතාන්‍යාව. ශාහිරකම වාහෙත් නැහැ පී අර්බා ශරීකා තප්පා ස්ට්‍රෝපීර් ඩිල්පා ඉස්සෝකේ. ශාහිරකම ඉත්නේන උදින කලිච්. ශාහි අබු ජබල් කබ්බෝස් මුන්තාස් රෙඩ් ලේබල් චුයින්ග සල්වස්සා. ශාහිරකම තලාත නැහෙන් සද් අමයි හර්ද කලිච් උදින නැහෙන් නැති අබ දාකල් ශ්‍රී ලංකා ශාරීක ඩිල්මා රබී රිත්තන හද මොජුත් කලීච් කතේ ශාහි රකම තලත මුසෙන් ඩිල්මා රබී රිත්තන කතේ මොජුත් කිමිකල් රියහ රබී උ ලෆ්තන් طبعن تقول ان جودتها سيئه وكلها صبغات ورديئه طبعا ايوه افضل شاهي يور يصدر عفوا لروسيا بريطانيا وبريطانيا اسان ڈلمارا رابي رفتن حتين ما يهر على طول اطلاع لون صح هذا مو ساحل لون هذا سبق لون يعني ڈلما ابو جبل كبو صاد ما اطلاع لون سر على اصل يبي تبق بعد نطلع هذا شاهي اسان شيء بدون تبق اطلاع لون شاهي سر هذا مو زين شاهي اوكي هذا بي اوت شاهي جي لون بوني والله ما يجي تام نكس هذا اوت تمانيا مرات سوي تاندي اول مره سوي تاندي هذا مكينه ست مرات بشلينا هذا اوت سفير سفير هذا سفير اوكي باقي هذا بي اوت كبير مرتان سوي تاندي مرتين مو هذا مكينه واحد ثاني يعني اوت كبير اخر شيء سوي تاندي එතකොට පළවෙනි වර්ගයේ බ්‍රිතාන්‍ය සහ රුසියා වලට යවන බ ඒක තමයි පළවෙනිම ක්වොලිටි වර්ගයේ දෙවැනියට එවන්නේ වතම මෙද පෙරදිග රටවල් වලට එවන්නේ අරාබි රටවල් වලට විශේෂයෙන්ම නිවස සේවය කරන අය මෙන්න මේ තේගෙන දන්නව ඇති මේක දකින්න ඇති ඔයාලා මේවා තමයි පාවිච්චි කරන්නේ ඒ වගේම මේ රටේ ඉන්න මිනිස්සු ඔයාලා දන්නව ඇති විශේෂයෙන්ම කොයිටියාය බලවෙනින්ම බලන්නේ පාට රස සුහඳ මෙන්න මේ වාගේ සියලු දේම අතුල් කරලා තියෙන තේ එකක් නම් තමයි මෙයාලා විශේෂයෙන්ම පාවිච්චියට ගන්නෙ මේ ලෝකේ ඕන රටක අපේ ලංකාවේ තියෙනවා ඒ වගේම මෙන්න මේ වාගේ තේ සමහර අය දැකලවත් නැතු ඇති සාමාන්‍යයෙන් ලංකාවේ මෙද පෙරදිග රටවල් වල හරි වෙන රටවල් වල සම්බන්ධ වෙච්ච නැති අය නම් අනිවාර්යයෙන් මෙන්න මේ වාගේ තේ එකක් බලන්න හම්බෙන්නේ නැහැ මේ වාගේ තේ එවන්නේ වෙන රටවල් වලට ඒ වුණාට මෙන්න මේ වාගේ තේ ගැන පළවෙනිින්ම ඒ මහත්තුනි කිව්වා පළවෙනි ක්වොලිටි එක එවනවා රුසියාව බ්‍රිතාන්‍යාව ඒ වගේම මෙද පෙරදිග රටවල් වලට දෙවෙනි ක්වොලිටි එක තුන්වෙනි ක්වොලිටි එක ලංකාවේ ඇතුළ අපි එවනවා කියලා. හරිද? එතකොට ලංකාවේ තියෙන අර ලිප්ටන් මෙන්න මේ වගේ තේ වර්ගයේ එයාලා
එවන්නේ ලංකාවේ ඇතුළ. ඒ වගේම තවත් මෙහෙත් තියෙනවා. ඒව තමයි ලෝ ක්වොලිටි. අපි සාමාන්‍යයෙන් දිනාර එකයි කාලට බොක්ස් තුනක් මෙන්න මේ වාගේ ගන්නවා. මෙන්න මේ සිංහයා තෙක්ක ඉන්න සිලොන් ටී කියන සෑම්පල් තමයි අපේ ලංකාවේ තේ ක්වොලිටි සෑම්පල් එක. නමුත් මෙන්න අපි පාවිච්චි කරන්න තේ මෙන්න මේක තමයි. අපිට ඒ තරම් විලාවකුත් නැහැ. ඉක්මනට තේ එකක් හදලා ඉක්මනට බීලා ඉක්මනට වැඩේ පටන් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් මේ රටේ ඉන්න සියලු දෙනාම විශේෂයෙන්ම මෙත පෙරදිග රටවල් වල ඉන්න අය මෙන්න මේ තේ තමයි නිතරම පාවිච්චි කරන්නේ. ලංකාවෙත් මෙන්න මේ වගේ ලිප්ටන් තේ තමයි පාවිච්චි කරන්නේ. නමුත් එයාලා කියන්නේ මොකද? ලිප්ටන් තේ මේ අනිත් තේ ඔක්කොම පාට තමයි. ඉක්මනට දාපු ගමම්ම පහට කහට එනවනම් ඒක ඇවිල්ලා කවදාවත් තේ වෙන්න නැහැ කියලාම එයා කියනවා. එතකොට ඒ තේ මොකද? ඒක පාට. තනිකර පහට කලවම් කරපු එකක්. ඇත්තටම ඒක තේ නෙවෙයි. එතකොට අපිට බොන්න දෙන්නේ විස. අපි හැමදාම හැරිච්ච ගමම්ම තේ කෝපයක් අරගෙන සීනි ටිකක් දාලා උණු වතුර වක් කරලා ලිප්ටන් එකක් දාගත්තා, දවස පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි මේ මෙද පෙරදිග රටවල් වල ඉන්න අය ඊටන් වෙන රටවල් වල ඉන්න සියලු දෙනාම යන්නේ, කාලය ගෙවන්නේ. නමුත් අපිට ඇයි මේ වගේ දෙයක් කරන්නේ? එතකොට එයා දැන් අරාබි මිනිසුන්ට හොඳටම පැහැදිලිවම කියනවා. එතකොට එයා කල්පනා කරන්න ඕනේ මෙන්න මේවා ඇයි ලංකාවේ ඉන්න අයට අපේ භාෂාවලෙන් ඒවා දෙනුවත් කරන්න නැත. අනිවාර්යෙන් ඒවා දෙනුවත් කරන්න ඕනේ. මොකද දැන් මේ මිනිසුන්ට එයාලාගේ නිෂ්පාදනය ගැන ගෞරවයෙන් දෙනුවත් කරනවා වගේම ලංකාවේ තේ බොන මිනිසුන්ට ඔයාලා ලොකු හානියක් කරනවා. එතකොට ඔයාලා දෙන්නේ ලංකාවේ ඉන්න මිනිසුන්ට අඩි මණ්ඩි අන්තිම ජරාව ටික ඒකත් පාට කරලා ඒකටත් වෙනම කැමිකල් දාලා තේ එකක් විදියට දෙනවා. වෙන රටවල් වල ඉන්න මිනිසුන්ගේ ජීවිතේ විතරක් ඔයාලා ආරක්ෂා කරනවා. ඒ වුණාට කාටවත් මේකෙන් කිසි ලාභයක් නැහැ. ඔයාලා දන්නවා මේ තේ කොළ කඩන්න අම්මලා කාන්තාවන් අද වෙනතුරු එයාලගේ ජීවිත කාලයෙදම තේ කොළමයි කඩන්නේ. නමුත් අද වෙනකන් රුපියල් 100ක් හරි වැඩිපුර ගෙවන්න කියලා ඉල්ලීමක් කරගෙන හැමදාම අරගලයක් රණ්ඩුවක් එකතු වීමක් කරනවා. එයාලා වෙනුනොත් කිසි සහනයක් නැහැ. එයාලට තාම පාසලක් හදලා නැහැ. එයාලගේ දරුවන් වෙනුවෙන් වෛද්‍ය සේවාවක් කියලා නැහැ. කන්න බොන්න ආහාර සියලු දේම එයාලා හරිගස්සලා කවදාවත් දීලා නැහැ. හැමදාම අපි ඉස්සරහ ඉඳන් අද වෙනකම් මගේ පොඩි කාලේ ඉඳන් මම දකිනවා අද වෙනතුරු මේ නුවර පැත්තේ ඉන්න මේ තේකොළ කඩන කණ්ඩායම තාමත් අරගල කරනවා. අපිට මොනවද නැත්තේ? අපිට ඇයි එහෙම කරන්නේ? ඇයි ඔයාලා අපිට දෙන්නේ නැත්තේ? අපිට තේ අපි මේ ලංකාවට මෙච්චර කල් අවුරුදු ගණනාවක් ඒ සිලොන් ටී කියන නාමේ අරන් දෙන්න කොච්චර මහන්සි වෙනවද? විස සත්තුන් සහිත සර්පයන් එවැගේම කොටියන් එවැගේ කොච්චර භයානක තත්ත්වයක් තිබ්බත් එයාලා හැමදාම එයාලගේ රාජකාරිය කරනවා. ඒ වගේම මේ තේකොළ කඩලා එයාලා දෙන තේකොළෙන් තමයි මෙන්න මේ නාමේ ලංකාවට ලැබිලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්න සියලු ජනතාව වෙනුවෙන් ගෞරවයක් වෙන්න පුළුවන් අපි ගෞරව කරන්න ඕනේ ඒ මිනිසුන් ඉස්සරහම. අපි හරි අපේ ලංකාව වෙනුවෙන් ඩොලර් ටිකක් එවන්න මේ මෙද පෙරදිග රටවල් වල වෙන රටවල් වල තමයි විවිධ රටවල් වල තමයි වැඩ කරන්නේ. නමුත් එයාලා අපේ ලංකාවේ ඇතුළම ඉඳලා අපේ ලංකාවට ඩොලර් ලබා දෙන මිනිසු. අද වෙනතුරු මෙන්න මේ මෙද පෙරදිග රටවල් වල ඉන්න මිනිසුන්ට වෙන හානියකටත් වඩා ලොකු හානියක් ඒ මිනිසුන්ට සිද්ධ වෙනවා. ඒවා ගැනත් හොයලා බලන්න කෙනෙක් අද වෙනතුරු නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ මෙද පෙරදිග රටවල් වල ඉන්න අපට කවදාවත් සහනයක් ලබා දෙන්න නැහැ. මොකද අපි මෙච්චර කල් මේ රටවල් වල කොච්චර මහන්සි වෙලා අපේ පණ ගිහිල්ලා අපේ සමහර සහෝදරයන් නැති වෙලා අපේ අම්මලා නැති වෙලා ඒ වගේ කොච්චර මොනවා වුණත් ලංකාවේ බලාපොරොත්තු එකම බලාපොරොත්තුව ඩොලර්. ඩොලර් ටික ලැබුණා නම් ඇති කවුරු මැරුණත් හරි කවුරු ජීවත් වුණත් හරි එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. රජයේ පාලනය වෙනකන් අවුරුදු පහක් පාලනය කරනකන් එයාලගේ සාක්කුව පුරව ගන්නවා. වෙන කොයි හරි රටවල් වල ගිහිලා ඒක ඉන්වෙස්ට් කරනවා. අවුරුදු පහක් ඉවරයි නම් හරි ගියා යන්න කමක් නැහැ කියලා එයාලා යනවා. ගත්ත සල්ලි ටික අරගෙන එයාලගේ ජීවිතේ එයාලගේ පවුල් ජීවිතේ බලන්න. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න ලංකාවේ ඇතුළ ඉඳලා ලංකාවටම ලාභයක් හොයලා දෙන මෙන්න මේ මිනිසු වෙනුවෙනුත් පිහිට වෙන්නේ නැති රජයේ අමාත්‍යාංශයේ ආයතන නිලධාරීන් අපි වෙනුවෙන් කවදා හරි පිහිට වෙයිද?
එහෙම වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ ඒක කවදාවත් අතහැරින්න නෑ මේ මෙදපෙරදිග රටවල් වල ඉන්න රට විරුවන් වෙනමින් මගේ ජීවිතේ ඉවර වුණත් කමක් නෑ මම මේ රටය තුල මාව වල දැම්මත් කමක් නෑ මම මගේ සටහන ඉදිරිය වෙනකන් අරන් යනවා ඔයාලා වෙනමින් මගේ සටහන මම හැමදාම කරනවා කියන එක මේ අවස්ථාවේදී දෙනවත් කරන්න ඒ වගේම මෙන්න මේ වාගේ විස බොන එක පුළුවන් තරම් අඩු කරගන්න මොකද මේවා ඉක්මනට වතුරට දාලා ගත්තා කියන්නේ ඒක පාට. එයාම කිව්වා. උතන ඔයාලට දෙන ගන්න ඇති. වතුරට දාලා ඉක්මනට ගන්නවා කියන්නේ ඒක පාට. ඒක එත්ත තේ එකක් නෙමෙයි. තේ කියන්නේ අනිවාර්යෙන් තම්බන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ වාගේ තමයි අපි පාවිච්චි කරන්න විශේෂයෙන්ම පුළුවන් තරම් පරිස්සමින් මේ වාගේ දේවල් වලින් ලෙඩක් හදා ගන්න එපා. මේවා දෙනගෙන ඒ වගේම දන්නේ නැති යාළුවන්ටත් මේව ගැන ෂෙයාර් කරන්න, subscribe කරන්න, like කරන්න. තව වීඩියෝ එක හම්බෙමු. දෙවි පිටයි.